අටශවේණී ඉග ගන්න අදරනිය දේ පුතේ අදවාල එකතුවෙලා ඉන්නේ ඔයාලාගේ තුංගිනිවාරය පාඩමක් වන පස්ස පිළිබඳ ඉගෙන ගන්නයි. ඉතින් මතක් කරන්න ඕන මේ තුංගිනිවාර පාඩන් සියල්ලම ඔගොල්ලන්ට අපේ චැනල්ලකින් බලාගන්න පුළුවන් ඊට පස්සවාල් ලෑස්තුෙන්ඩ ෝන අටශවේණයේ පාඩන්ටික අධ්‍යයනය කරන්න මොක දවාලා ඉළඟට අටවසරට යනවා. ඉතින් ඔගොලට මතක් කරන්න ඕන. අටවසරට අදාල සියලුම පාඩක් සෑන්සේ ප්ස් චැනල්ලෙ ඔගොලට බලාගන්න පුළුවන් ති යාට ඕොවල් දක්වාම දිගටමමාපිත්ෙ එක රැදිලා හිද්දී ඕට අවශ සීරුවුම් පාඩක් ඒවගේම ස්මර්ටස්ටඩ සීරිසික හරහා විභාගයට සූදානම් වන ආකාරය පවා බලාගන්න පුළුවන් ඉති තාම සන් නල සබස්ක්‍රයිබ කලනත්තන් සබස්්‍රබ් ලතු වන්න අපේ ස්බ ින්ංට ගැම් ලෝ කරන්න ඕයාටවශ ීලන් ප්‍රක්ටිකස් අපේ ප්‍රක්ටිකල් චනකෙන් බලාගන්න පුළුවන්. ඉතිං ඕයාලගේ මේ තුංගනිවාරේ පාඩමක් වන පස අප අවට පරිසරය වටපිටාව ගැන අධදයනය කරමින් තමයි කතා කරන්නේ. මොකද මේක පරිසරේ සම්බන්ධව කතා කරන පාඩමක්. ඉතින් මේ වගේ පාඩමක තියෙන කරුණෝයාලා හරියට අවබෝධ කරගන්න ඕනා ඒ වගේ ම පේදිනදා ජීවිතේදී දකින පරිසරේ තියන විවිද්ධ සංසිද්ධි හඳු ගන්නත් මේ වගේ පාඩමකින් යාට කරුණකුතු කරගන්න පුළුවන් මලිමම් මතක් කරන්නම් පස ගැන කතා කරද්ද ඔයාලග ගෙවත් එෙන්ම පටන්ගන්න පුළුවන් අපි දන්නවා තමන්ගේ ගෙවත්තේ පස විවිධආකාරයෙන් යාල දකිනෝ අපේ ගෙවත් තියන තනකොල ශාක මේවා පැලවෙලා තියෙන්නේ අපේ ගෙවත්ති තියෙන පසේ ඉතින් එකක් එක දරුවන්ගේ ගෙවත්ත තියෙන පස්වර්ග වෙනස් වෙන්න පුළුවන් ඉතින් මේ විදියට පස විවිධආකාර වෙනවා උදහන්නයක් ගත්තාහම ලා වෙේරලාක් කසලට ගිාම එක මුහුදක්ලඟට ගිහාාම මුහුදේ වෙරලි දක්නට ලැබෙන්නේ වැලි සහිත පසක් ඒ වගේම ගංගාවක් කසලට ගිහාම අපිට පේනවා මඩ සහිත පසක් තියෙන්න පුළුවන් නැත්තම් මැටි සහිත පසක් තියෙන්න පුළුවන් ඒ වගේම සමහර ජලාශාශ්‍රිතව රොන් මඩ තියෙනවා ඒවගේ වැැලිය එකතු වෙලා තියෙනවා මැටි සහිත ස්ථාන තියෙනවා මේ වගේ පස විවිධාකාරෙ විවිධ පරිසරවල දක්නට ලැබෙනවා. ඉතින් මේ විදේ අපි පසේ විධත්වයගෙන මුලින්ම කතා කරමු අපි ඉසල්ලා කතා කලා වගේම එකක ස්ථානවල තියෙන පස් වෙනස් වෙනෝ. සමහර පස්වල වැලි සහිත ගතියක් තියෙන් ඒ වගේම සමහර පස්වල මැටි සහිත ලෙස්සන සුළු ගතියක් තියෙනවා. සමහර පස් වර්නයෙන් වෙනස් වනායි. පස්සවල තියෙන ද්‍රව්‍යනෝ වර්ණයෙන් වෙනස් වෙන. තින් මේ විදර අපි පස් දිහැ බලද්දිී අපිට ඇහට පේන පස්සල ගතිලක්ෂණ වෙනස් ඒ වගේ අපේ අල්ලල බැලුවූත් ඒවා අපිට අත්තට දැනෙන ගත්ති ඒගැන වායනය වෙනස් වෙනවා. ඉතින් අපි මේ ගැන කතා කරමු පසේ විවිධත්වයගෙන කතා කරද්දි. මුලින් මෝල දැනගන්නවඕන පස පෘතුවයේ මොනස්තරේද තියෙන්න්නේ කියලා. ඔයා මීට කලින් පෘතිවේ ස්භයගෙන ගෙන තිවවා ඉති බල්ල නැත්තන්ගේ ඩියෝ අපේ චනලින් බලාගන්න පුලුව පාඩමේදයක් ඉගෙනගන්නවා පෘතුවයේ අ්‍යන්තර වියුහය ගැන. එහෙනම් පෘතුවේ වියුහේ ගැන අපි සැලකුවත් පෘතුවිය ස්තර තුනකින් සමම්විතයි එහි පිටතම ස් පෘතුවි කබොල කියලා අප කියනවා. ඉතිං මේ ස්තර තුනෙහි සිහින්ම ස්රය තුනීම ස්තරය තයි පෘතුවි කබල කියලා කියන්නේ. ඉතින් මේ පෘතුවිකබොලේ මතුපිටම ස්තරය තමයි පස දක්නට ලැබෙන්නේ. ඊට පහලින්තිෙන ස්තරවල එක න පෘතුවි කබොලේත් ඊට පහලින්තින විවිධ ස්තරවල පස නිර්මාණයවීමට අදාළ ස්තර තමයි පෙහිටන්න අප ඒ ගැන ස්සරහට කතා කරනවා පාශු පැතිකඩ යතතේ ඊට කලින් හල දැනගන්න ඕොන පෘතුවි කබොලෙහිත් මතුපිටම ස්තරය තමයි පස දක්නට ලැබෙන්න්නේ ඉගැ අපි ප්‍රයෝජනයට ගන්න පස දක්නට ලැබෙන්නේ මේ කබොලේ මතුපිටම ස්තරය අප යම් ස්ථානයකින් පස්නියදියක් නැත්තම් පස් සාම්පල් එකක් කරගෙන බැලුවොත් ඒ පස්වල විවිධ ප්‍රමාණය අංශුවර්ග තියනෝ ඉතින් පසාපිට වර්ග කරන්න පුළුහං එහි තියෙන අංශුවල ප්‍රමාණය අනුව ප්‍රමාණය ගත්තහම මේ පසේ වැලි අංශුතියෙනවා රොන් මඩ අංශුතියෙනවා ඒවගේ මැටිය අංශුතියෙනවා එක්ේකංශුවල ප්‍රමාණයන් පෙන්නලා තියෙනවා ඉතින් වැලි අංශුව ගොඩක් ප්‍රමාණයෙන් වැඩි ඒගේ රොන් මඩ ඊට මධ්‍යස්ථ ප්‍රමාණයක් මැටි අංශුවක ප්‍රමාණයලට පේනවා ඊට වඩා අඩුයි ඉතින් මේ වගේ ප්‍රමාණයන්ග තමයි මේ වැලි රොන්ම මැටි අංශු හැදදිලා ඒ වැකතු වෙලා පස්ස නිර්මාණය වෙලා තියන්නේ යාලට මේ චාර්ටකෙන් පෙන්නනවා පැහැදිලිවම මේ අංශුවර්ගතුනේ වෙනස්කාං. වැලිගත්තහම ආල වැලි අතිං අල්ලලත් තියෙනවා ඉතින් ඒ වගේ අංශු ප්‍රමාණයෙන් විශාලයි. වැලි කැට විදිහටත් අපි දකිනවනේ. ඉතිං ඒවගේම වැලි රලු අයනයක් තියන අපි ඇල්ලුහම ගරෝසුගතියක් තමයි දැනෙන්නේ. අප අතවුනත් කැපෙන්න පුළුවන්. රොන්මඩගත්තහම ප්‍රමාණයෙන් මධ්‍යස්ථ වෙනමේ අංශුවක, ගේ අප අල්ල බැලුවත් සිනිද අයනයක් තියෙන්නේ නිකන් ලිස්සන සුළු සිනිදවායනයක් ඒ වගේ මැතිවලත් සිනිදු අයනයක් තියන පැල්ල තියනවා මැටි එතකට මැටිවල අතේ ඇලෙන ප්‍රමාණයට ඒවාසිීනිදු ලෙස්සන සුළු ගතියක් තියනයි වගේම ඒ අංශු ඉතා කුඩයි ඉතින් මේ විදිීට පසේ තියෙන අංශුවල ප්‍රමාණයන් අපි හඳුන ගන්න ඒවා ප්‍රමාණයනුව වෙන් කරගන්න ඕන ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් විද්‍යාගාරය තියෙනවා පස් පනේර කට්ටලය. ඉතින් මේ පෙනේර කට්ටලයේ තියන විවිධ පනේරවල තියන සිදුරු එකනකට වෙනස්. අපිට එක්කි පනේරෙන් පස්සංශු පෙනේරෙන් හලලා ඒ අංශු වෙන්කර ගන්න පුළුවන්. උදාහරනයක් ගත්තාම මේ පනේරකට්ලේ ඉහලම තියෙන පෙනේරයේ තියෙන්නේ විශාලතම සිදුරු සහිත පනේරේ. එතකොට ඒ පනේරට අපි පස්සාම්පලයක් දැම්මහම අපිට විශාල අංශු ටික වංකර ගන්න පුළුවන්. අන්නේ විදිහයට ක්‍රමයෙන් පහලටයක්දී ඒ පෙනේරවල තියෙන සිදුරු ප්‍රමාණය කුඩාාවෙනවා.ඉතිං අපිට අවශ්‍ය අංශු වංකරලගන්න පුළුවන්. එනම් පසේ තියන විවිධ ප්‍රමාණය අංශු වංකර ගැනීමට පස් පෙනේර කට්ටලේ යොදාගන්නවා. අපි දැම් පසේතියෙන අංශූන්ගේ ප්‍රමා පස්වර්ග තුනක් ගැෙන කතා කරනේ. දැන් අපි කතා කරන්න න්නේ ඔයාලේ දිනදා ජීවිතේදී දකින විවිධ පස්වර්ග පිළිබඳවයි. ඉතින් පසේ විවිධ අංශුවල බහුලතාවේ මේ අපි කතාකරපු පස් අංශූ අනුව වර්ග තුනකට අපි දකින පස්වෙන් කරනවා. එ අංවාල මුලින්ම පසේතින ප්‍රමාණයනුව පවර්ග ඉගෙන ගත්තා. ඒ වගේම දැන් අපි කතා කරන්න යන්නේ පස්වල මේ අංශුත් තියෙන ප්‍රමාණය අනුව ඒ පස කොයි විදිහටද වර්ග කරන්නේ කියලා. ඉතිං ඒ විදිහයට ගත්තා හම පස්වර්ග තුනක් තියෙනවා මැටිපස වැලිපස ලෝම පස කියලා. උදාහරණයක් ගත්තහම මැටිපසේ තියෙන්නේ මැටි අංශු වැඩිපුරම. එනම් වැලියංශු වැඩිපුරම තියෙනවානම් වැලිපස. අන්න ඒ වගේ අපි ලෝම පස ගත්තහම එහි වැඩිපුරම තියෙන්නේ රොන් මඩ එවගේම කාබනිික ද්‍රව්්‍ය ඉතිං අපි මේ පස්වර්ග ගැන හොඳ අවබෝධයක් දැන් ලබා ගනිමු. මැටිපස ගත්තහම මංකිුව මැටි වැඩිපුර අඩංගුයි මෙව ඇලෙන සුළුයි එවගේම ජලය හා කනී්ජ රඳවා ගන්නවා පාශුවාතය හැබැයි රැදීම අඩුයි මේ අතර හිස්තැන් අඩු නිසා පාශුවාතය රැඳීම අඩුයි. වැලි පස ගත්තහම වැලි තමයි වැඩිපුර අඩංගු වෙන්නේ ලිහිල් ස්වභාවයක් ගන්නවා. එකිනෙක තින් නැහැඩිලා ඇල්ලිල්ලා නැහැ කියලාපිට දක්නට ලැබෙනවා.ඒවගේම පාංශුවාතයේ රැඳීම වැඩී මොකද ලිහිල් හින්ද මේ වැලියංශු අත්තර හිඩැස්තියනොයි වගේ පාශුවාතය රැදිිලතිනොයි වගේම පාංශු ජලේරැඳීම අඩුයි කියල මතකතියාගඩ මොකද මේවා ලිහිල් නිසා මේ තුළ ජලේ රැඳීමමාඩුව ඉක්මට මෙතනින් ජලයේ ඉවත් දෙන්න පුළුවන් වැලි සහිත පසකි. ඒ වගේම ලෝම පසගත්තහම වැලි රොන් මඩහා මැටි මේ සියල්ලම අඩංගුයි කාබනික ද්‍රෞ්හ තමයි බහොලවතියෙන්නේ පාශු ජලයඒවගේම පාංශු වාතයේ ප්‍රමාණවත් ලෙස රඳවගන්නවා මෙහි පාංශු ජීවිීන් දක්නට ලැබෙනවාවගේ ශාක පෝෂක බහුලව පවතිනවා. එහනන් දැන් ආයමතක් කරගන්න. ඔයාලා පසේ තියන අංශුවල ප්‍රමාණයනුව අංශුවර්ග තුනක් ඉගෙන ගත්තා. ඒ තමයි මැටිය අංශු වැලිය අංශු ප්‍රොන් මඩ අංශු ඒ වගේම ඒ අංශු පසේ තියෙන ප්‍රමාණය අනුව ඒග පසේ තියන බහුලතාවය අනුව කොච්චර ප්‍රමාණවලින් තියෙනවාද කියලා හඳුනගෙන පස්වාර්ග තුනක් ගැන කතා කලා ඒ තමයි මැටිපස වැලි පස ලෝම පස කියලා. දැම් බලමු මේ පස්වල තියෙන ප්‍රයෝජන මැටිපස ශාමාන්‍යයෙන් ගඩොල් කර්මාන්තයට උළුකර්මාන්තයට පාවිච්චි කරනවා. එගේම මැටි බඳුන් සෑදීමටත් පාවිච්චි කරනවා. මේ මැටිවල තියෙන ගතිගුණේ නිසා මේ වයින් විවිධ බාණ්ඩ හැදීම කරන්න පුළුවන්. එවගේ මේවා උදුන්වල හොඳින් පුච්චලා ශක්තිමත් කරලා භාවිතයට ගන්න පුළුවන්. ඒවගේම වැල්ලි පස යොදාගන්නවා ගොඩනැගලි ඉදිකිරීමට එතනැති බදාම මිශ්්‍රණය සඳහා වැලි යොදාගන්නවා. ඒ වගේම වීදුරු නිෂ්පාදනයටත් වැලි යොදාගන්නවා කියලොවාලා දන්නවා. ඒ වගේ ලෝම පස ගොඩක් වැදගත් කෘෂිකර්මාන්තය සඳහා මොකද ශාකවර්ධනයට වඩාත්ම සුදුසු වෙන්නේ ලෝම පස මොකද මේවාය ශාකවර්ධනයට අවශ්‍ය පෝෂක ද්‍රෞ්‍ය ඒ වගේ කාබනික ද්‍රව්්‍ය බහුලොව අඩංගුයි. ඒවගේ අපි ඉසලා කතා කලා මෙහි ජලය, වගේම පාංශු වාතය රැඳීමත් වැඩි. දැන් අපි කතා කරන්න යන්නේ පසේ සංයුතිය ගැන. පස් නියදියක් ගත්තහම මේවය තියෙන්න්නේ මොනාද කියලා බලලා අපිට පසේ සංයුත්තිය නීර්ණය කරන්න පුළුවන්. පසගත්තහම විවිධ සංගටකවලින් යුතු මිශ්‍රණයක් කියලා අපිට හඳුන්නන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට පස්සාම්පලයක් අරගෙන එක භාජනයකට දාළ නැත්තම් මේ වාලට පේන්න තියෙන පොලිතින් බටයක් වැනි ටරල් එකක් යොදාගෙන පස්සාම්පලයක් මේට දාලා ජලය දාලා බලන්න පුළුවන් මේ පසේ තියන විවිධ ද්‍රෞ්‍ය වෙන්වෙන ආකාරය. ඉතින් මේ වගේ ක්‍රියාකාරකමක්ට ගෙදරින් දම්ම කරන්න පුළුවන් මේකට අවශ්‍ය කුමන හෝ සුදුසු උපකරණයක් යොදාගෙන ජලය දාලා එකට පස් නියන්දියක් දාලා ටිකවෙලාවක් තියලා බලන්න පුළුවන් ඒ කාලයක් එක්ක මේ විදියට ස්තර වෙන් වෙලා ඕලට දක්නට ලැබෙනවා. ඉතින් මොලින්ම මේ පස්්නයන්දයේ බරම ද්‍රව්වෙටික තමයි පහලටම ගමන් කරන්න කාලයක් එක්ක ඉතින් එතකොටාලාට බෝරලූ යටින්ම දක්නට ලැබෙයි ඒ වගේ මීට උඩින් වැලි වර්ග දක්නට ලැබෙයි ඊටත්තුඩින් රොන් මඩ ඉහලින්ම මැටි ඒ වගේම ඉතා සියුම් මැටිියංශු ඉහලින්ම ජලයත්ත එක්ක මිෂ්ට වෙලා තියෙනවකොළන්ට දක්නට ලැබේ ඒ වගේම ජලට උඩින් ශාක ද්‍රව්්‍ය සත්ව කොටස් පාවෙනවත් දක්නට ලැබේ. ඉතිං ඔයාලා මේ පස් ගන්න ස්ථානය අනුව මේ වෙම්වෙන ස්තර වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වෙ තත් ඔයාලටමට සමාන නිරීක්ෂණයක් දැක බලාගන්න පුළුවන් මේ විදිහෙටම මේ ක්‍රියාකාරකම කළොත්. ඉතිං යාලා මේ වගේ පස්සම්පලයක් අරගෙන මේ ක්‍රියාකාරකම කරද්ද ඔයාල දැක මේ පසේ විවිධ ද්‍රව්්‍ය අඩංගුයි කියලා ති ඒ පිළිබඳව තමයි අපි කතා කරන්නේ පසේ සංයුතය ගැන කතා කරදදී. දැ අපි කතා කරමු පසේ අඩංගු සංගට නැත්තම් පසේ සංයුතිය ගැන ඉතින් ඉස්සෙල්ලා කරපු ක්‍රියාකාරකමේෙන් වායාලට තේරුුණා පස්ස විවිධ ස්ථානවලදී එහි සංයුතිය වෙනස් වෙනවා කියලා. ඉතින් කෙසේ වෙතත් පස ගත්තහම ප්‍රධාන වශයෙන් එහි අඩංගු සංගටක හතරක් ගැන මෙිතන කතා කන්නා. ඒ තමයි එහිතින ගණසංගටක පාංශුවාතය පාංශු ජලය සහ පාංශු ජීවීන් ගැන. අපි මුලින්ම පසේතියන ගනසංගටක ගැන කතා කරමු. පසේතියන ගණසංගටක අපි වර්ග දෙකකට බෙදෙනවා ඒ තමයි පාංශු කණජ සහ පාංශු කාබනිික ද්‍රව්‍ය ඉතිං පස්සේතියන ගනසංගටක හැදිල තියෙන්නේ මේ පාංශු කණජ සහ පාංශු කාබනික ද්‍රව්‍යවලින්. කණජ ගත්තහම ඒකට අයත් වෙන්නේ මැටි රොන් මඩ වැලිවැනි සංගටක අපි ඒක කතා කරා පස්සංශු ගැන කතා කරද්දී. ඒවගේම පාශු කාබනික ද්‍රව්්‍ය ගැන කතා කරද්දි පාශු කාබණික ද්‍රෞ්්‍ය විදිහට පසේ අඩංගු දිරාගිය සත්්‍ය සහ ශාක කොටස් දක්නට ලැබෙනවා දැන් අපි මේ එක්කෙත් ගන කොටස්වල කාරයන් ගැන කතා කරමු මුලිම පාංශු කනිජවල කාරයන් ගැ කතාකරොත් ශාකවලට කනිජ ලවන සපයනවා ඒ වගේම මැටි අංශු වැනි අංශු මගින් ජලයේ සහ කනිජලවන රඳවා ගැනීම සිද්ධ වෙනවා. මොකද අපි කතා කලා මැටිවල පාශු ජලය රඳවා ගැනීම වැඩි වැලි අංශුවලට වඩා මොකද වැලි ගොඩක් ලිහිල් ස්භාවයක් ගන්න හින්දා ජලයේ රැඳීම අඩුයි. වාල්ලක් තේරුම්ගන්න පුුවන් පසේ තියෙන අංශුවර්ග මැටියංශුද වැලිය අංශුද රොන් මඩද කියන එක බලපානවා ඒ පසේ සරුභාවෙන් තීරණය කරන්න. ඒවගේම පාශු කාභනික ද්‍රව්‍යවල කාරය ගත්තහම මේවායේ මැරුණු ශාක සත්ව කොටස් තියෙන්නේ ඉතින් ශාකවර්ධනයට අවශ්‍ය පෝෂක ද්‍රව්්‍ය ගබඩාවක් විදියට ක්‍රියා කරනවා මේ එක් එක් ශාක කොටසුල සත්ව කොටස්සල තින පෝෂක ද්‍රව්්‍ය ශාකට මෙයින් ලැබෙනවා ඒ වගම මේ පසේ පාශු කාබනික ද්‍රව්්‍ය තිබීම මගින් පසේ වාතේරඳවා ගැනීම වැඩි කරනවා. ඒ වගේම වියලි කාලවලදී පස ඉරිතැලීම වලක්පනවා. පස තුළර් ජලේරඳවා ගැනීමත් වැඩි කරනවා. ඉතින් මේ වගේ කාර්යන් නිසා පස සරුවීමට පාශු කාබනික ද්‍රෞ්‍ය හේතු වෙනවා. අපි දැන් පසේ තියන තවස් සගටකයක් කතා කරනවා ඒ තමයි. තය පස් අංශුව අත්තර රැන්දීඇති වාතයට තමයි පාංශුවාතය කියලා කියන්නේ. ඉතින් පාංශුවාතයේ තියන ප්‍රධානම කාරයන් කහිපයක් තමයි පාංශු ජීවීන්ටද ශාකමුල්වලටද ශුවසනය සඳහාවශ්‍ය වාතය සැපීම. මොකද ශාකවල මුල් පිහිටලතියෙන්නේ පසෙහි අංශුුවත්තර. එ වගේම පාංශු ජීවීනුත් පසයට ජීවත්වෙෙන්නේ. ඉතින් මේ සියල්ලටම ශුවසනය සඳහාවශ්‍ය ออกක්සිජන් ලබාගන්නේ මේ පාංශුවාදේ මගින්.ඒ වගේම බීජ ප්‍රරෝහණයේ දී. එකන්නේ බීජයකින් පැලයක් ඇතිවීමේ දී පාංශුවාදය අවශ්‍යයි එහි පැලවීමේ ක්‍රියාවලියට. ඒ වගේම පසෙහි සවිවර බවක් ඇති කරනවා පස්සංශු එකනකින් තදවෙලා තියන ගතිය මෙතනින් අඩු වෙලා පස් අංශුවතර හිඩ සහිත හොඳ සවිවර බවක් ඇති කරනවා ඉතින් ඒ හිඩැ සතර තමයි පාශවාතය රැදිිලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ විශය නිදේශයට අනුව පසේවාතය ඇති බව හඳුනා ගැනීමට ප්‍රක්ටිකල් දෙකක් තියෙනවා එතන පැක්ටිකල් දෙකමාලට ගෙදරින් දම්ම කරන්න පුළුවන් ඉතිං සරලම පැක්ටිකල් එකත් තමයි අපිට ජල වීදුරුවක් කරගෙන එකට පස්සාම්පලයක් පස්චුට්ටක් කරගෙන දැම්මහම අපිට පේනවා පස්ටික ජලයේ, දියවෙද්දී යටට යන්ඩ යන්න වායුබුබුලු එයින් නිකුත් වෙනවා. ඒ පස් අතර තිබ්බ වාතය තමයි ඉහලට ගමන් කරන්නේ බුබුලු විදිහට. ඒවගේ අපිට තව ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් මේ විදිහ භාජන තුනක් අරගෙන එක සමාන භාධන තුනක් අරගෙන. එකකට යම් උසකට පස්දානවා අනෙක් භාජනයට ඒ උසටම ජලේදානවා. ඊළඟට අපිට අනික් භාජනයට, මේ පස් ටික සහ ජලය එකතු කරන්න පුළුවන්. ඉතින් අපි පස්දාූස ජලේ දාපූස ඔයාලට මතකයි ඒ උසවල් දෙකිහිම එකතුවනේ එන්න ඕන හරිනම් මේ දෙක දැම්ම හම එක භාජනයකට නමුත් අපිට දක්නට ලැබෙනවා. ඒ දෙකේම එකතුවේ උත්සනෙමේ අපිට ලැබෙන්න්නේ ඊට වඩා අඩුවෙන්. මොකද මේ පස් අංශුව අතර තියෙන වාතේරැදිලා තියෙන හිඩැස් අත්තරට ජලය ගමන් කරනවා. නිසා අපි බලාපොරොත්තු වෙන උසට මේ ජලේ සහ පස් පිරෙන්ෙ නැහැ. ඊට වඩා අඩුසකට තමයි අපිට පේන්නේ මොකද ජ පස් අංශුව අත්තර වාතේ රැඳිලතියෙන හිටැස්සලට ගමන් කරනවා. එහිදී ඒ අතර තිබ්බ වාතය ජලේදියවීමහෝ පිටතට පිටවයාම සිදුවෙන්න පුළුවන්. ඉතින් අපි විවිධ ස්ථානවලින් පස්ගාත්තෝත් ඒකඇන්නේ ස්ථානිං ස්ථානයට, පස් අතර තියන වාතය එකගෙන පාංශවාතය තියෙන ප්‍රමාණයන් වෙනස්. සමාරස්ථානවල පාංශුවාතය වැඩි සමාරස්ථානවල පාංශුවාතය අඩුවීමක් දක්නට ලැබෙනෝ. දැන් අපි තවත් පසේ තියන සංගටකය කතා කරන්න යන්නේ තමයි පාංශු ජලය ඉතින් පස් අංශ අතර රැදී ඇති ජලයට තමයි අප පාංශු ජලය කියන්නේ. පාංශු ජලයේ කාරයන් ගෙන කතා කළොත් පාශ ජීන්ට ද ශාකවලටද ජීවේ පවත්වා ගැනීමට අත්‍ය අවශ්‍ය සංගටකයක් වන ජලයේ සපේනවා. ඒවගම ශාකවලට පසෙන් පෝෂකද්‍රෞ්‍ය අවශෝෂණය කර ගැනීමට ජලය අවශ්‍යය මුකොද ජලයේ දියවිලා තමයි සමහාර පෝෂක ද්‍රව්‍ය ශාකවලට ලැබෙන්නේ. ඒවගේම පසේ උෂ්ණත්වය පාලනය කරනවා. උෂ්ණත්වය අඩු වැඩිවන අවස්ථාවලදී උෂ්ණත්වය, ශාකවලට අවශ්‍ය ප්‍රමාණයට පාලනය කිරීම පාංශු ජලයෙන් සිද්ධ වනවා. ඒ වගේම ශාකවල ප්‍රභාසංශලේෂණයට අවශ්‍ය අමුද්‍රව්්‍යයක් විදිට ක්‍රියා කරනවා අපි ප්‍රභාසංස්ලේෂණයේදී කතා කලා එයට අවශ්‍ය අමුද්‍රව්යක් වන ජලය ශාක ලබාගන්නේ පාංශු ජලය. දැන් අපි පස්සෙහි ජලය අඩංගු බව හඳුනා ගැනීමට පරීක්ෂණයක් සාකච්ඡා කරමු ඉති මේ පරීක්ෂණයක් හරිම සරලයි විද්‍යාගාරයේදීवाලට මේක කරන්න පුළහාන්. අපි මේ විදිහට කැකෑරුම් නලයකට පස්සවල්පයක් දාලා ඒක හොඳින් රත්ක රද්දි. අපිට ටිකවෙලාවකින් පේනවා ජලවාශ්ප පිට වෙනවා. ඉතින් අපිට මේ පිට වාශ්පය ජලේදි කියලා හඳුනගන්න පරීක්ෂණය සිදුකරන්න පුළුවන්. අපි මේ පස්සම්පලයේ සහිත නලේ රත් කරලා ටිකවෙලාවා තිබ්බහම ඒ නලේ ඉහල කොටසේ ජලබින්දු. දක්නට ැබෙනවා මොකදේ ජලවාශ්ප සිසිල් වෙලා වා ද්‍රවබින්දු විදිහට දක්නට ලැබෙනවා ඉතින් ඒ ද්‍රවබින්දු ටික අරගෙන අපිට එක ජලයේදි කියලා පරික්ෂා කරන්න කොපර්සල්පේට් පාවිච්ිරන්න පුළුවන් ඉති ඕල දැනගෙනින් ඕන අපි මේ සදා පාවිචි කරන්න නිර්ජලීය කොපර්සල්ෆේට් නිර්ජලියය කොපර්සල්ේට් සුදු පැහැති. සාමාන්‍ය විද්‍යාගාරයේ තියන කොපර්සල්ට් ජලවාශ්පුරාගෙන හින්ද නිල්පාට වෙලා තිෙන්නේ අපිට මේ නිර්ජලීය කොපර්සල්පේට් කරගන්නඩන. මේ නිල්පාට කොපර්සල්පේට ටික් රත් කරලා ගන්න න එතකොට ආඒක සුදුපාට වෙනවා. ඊළඟට මේ සුදුපාට නිර්ජලියය කොපර්සල්පේට්ට අපි ජලේ ටිකක් දැම්මොත් මේ නලේ ඉහල තියෙන ජලබින්දු ටික දැම්මොත් ඒක නැවත නිල් පැහැට හැරෙනවා. මොකදේය ජලය උරාගැනීම නිසා සද්ජල කොපර්සල්පේට් බවට පත්වෙනවා. එහන් වාල මේ වන්න විපාදහන්ේ ගැන හඳින් මතක තියාගන්න ජලය හඳුනා ගැනීමට අපි නිර්ජලීය කොපර්සල්පේට් පාවිච්චි කරනවා. ජලයේ දැම්මහම සජ්ජල නැත්තන් නිීල් පාට කොපර්ල් පෙට්ුනහම අපිට ජලය හඳුන ගන්න පුළුවන් ඒ වගේ අපි දැන් කතා කරනවා පසේ තීනත් තවත් එක් සංගට්ටකයක් ඒ තමයි පාශු ජීවින් ඉතින් ජීවලෝකයේ ගෙන කතා කරදදි තමයි අපට මේ පාසු ජීවින් ගැෙන කතා කරන්න වෙන්නේ පාශු ජීවින් වර්ග දෙකකට බෙදන්න පුළුහන් ඔවුන්ගේ ප්‍රමාණය අනුව මහාජීවින් සහ සුජ ජීවීන් ලෙස තින් මහාජීවින් කියන්නේ අපේ ඇහැට පේන පාසජීවින් සුද්දජීවින් කියන්නේ අපේ ඇසට නොපෙනෙන අන්‍යීචක්ෂය වැනි උපකරණයක් මගින් පමණක් බලාගන්න පුළුවන් පාසු ජීවින්. ඉතිං වාලා පසේ දැකලතිනව විවිධ ජීවින් ඉන්නවා ඉතිං ඒ මහා ජීවින් හිද තමයි යාලගේ හැට පේෙන්නේ උදාහරණයක් ගත්තාම කුහොඹුවන් පත්තයන් හැකරල්ල ගැඩවිලන් මෙ වගේ සතුන් රාශියක් සේ දක්නට ලැබෙනවා ඒවගේම සරුද්‍රජීවින් විදිහට බැක්ටීරියා රාශියක් පසේ දක්නට ලැබෙනවා ඒවගේම විවිධ පස්වර්ගවල විවිධවර්ගේ සුද්‍රජීවිීන් කාණ්ඩ දකින්න පුළුවන් උදාහන්න ගත්තාම ඇල්G පරටෝසෝවා දෙලීර වැනි සුද්‍රජීවීන් කාණ්ඩ ඉතින් පාන්සු ජීවීන් පසෙහි ජීවත් එද්ද පසට ලැබෙන විවිධ ප්‍රයෝජන තියෙනවා ප්‍රධනම ප්‍රයෝජනයක් තමයි මෝන් ජීවත්වෙන නිසා පස බුරුල්වීම මගින් පස්සට වාතය ලැබෙනවා. ඒ කියන්න මෝන් ජීවත්වව නිසා පස්සෙහි විවිධ හිඩස් ඇතිවෙලා පස බුරුල්ලෙනවා. එතකොට පාංශු වාතයට රැඳීමට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම මේ මහා ඒ වගේම පරිසරේතියන ශාක සතුන් මේවා මැරිලගිහාම මේ මළ ජීවි දේහ දිරාපත් කිරීමට සුද්‍රජීවින් උදව්වෙනවා. එතකොට, මේවා දිරාපත් වෙලා පසට කනිජ ලවන එකතු වඋනහම ශාකවර්ධනයට එම පෝෂකොට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් ප්‍රයෝජන වගේම තමයි පාශු ජීවීන්ගෙන් හානි සිද්ධ වෙන්නත් පුළුවන්, විවිධ වගාවලට උදාහනයක් ගත්තාම විවිධ වගාවලට පසේ සිටන මහා ජීවීන්ගෙන් හානි සිදත වෙන්න පුළුවන්. එවගේම සුද්‍රජීවින් මගෙන් විධ වගාාවල තියෙන ශාකවලට රෝගැතිවෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හොඳින්ම දන්න ගැඩවිල්ලා කියන සත්වයා පස්සෙහි සරුභාවට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ගැඩවිලා පසෙහි ජීවත්වීම නිසා පස්ස හොඳින් බුරුල් කරලා පසේ පාශුවාතය රැඳීමට ඉඩකඩ සලසනවා. ඉතින් වගා කටයුතු කරන ස්ථානයක ගැඩවිලන් සහිත පසක් තියෙනවනා ඒක ගොඩක් ප්‍රයෝජනවත්වෙනවා ඒ වගාවේ, වර්ධනය සඳහා. දැන් අප කතා කරන්නේ මේ පාඩ මේ තවත් විශේෂ කොටසක් ඒ තමයි පාශු පැතිකඩක් අත්දේනය කිරීම. පස ගැන කතාකරද්දි පසේ තියන විධ ස්ථරගෙන කතා කරන්න ඕන වගේම පස නිර්මාණය වෙන්නේ කොහොමද කියලා කතා කරන්න ඕනා. ඉතින් පසේ විධ ස්තර නිරූපණය වනසේ ලබාගත්, පෘතුවි කබොලේ සිරස්කඩක් පාශු පැතිකඩක් ලෙස හඳුන්නනා කියලා මතකතියා ගන්න. මෙතනදි අපි, පසෙහි විවිධ ස්තරය නිරූපණය වන රූපසටහනක් තමයි අධ්‍යේනය කරන්නේ වගේම මේ ස්තර අපි නිරූපණය කරන්නේ පෘතුවිකබොලේ සිරස්කඩක් ලබාගෙන. ඒනේ පෘතුවිකබොල ඉහල සිට පහලට කොටසක් කපාගෙන තමයි මේක අපි බලන්නේ. ඉතින් පාශු පැතිකඩක් ගත්තහම එහි ප්‍රධාන ප්‍රදේශ තුනක් තියෙනවා. මතුපිට පස උපපස සහම් මවපාශානයේ. අපි දැම් බලුම් මේ එකක් ස්තර පිළිබඳ ලක්ෂණ මොනාද කියලා. ඉතින් යාට මෙතන පාංු පැතිකඩක් තියෙනවා පෘතුවිකබොලේ සිරස්කඩක් දක්වල තියෙනවා. ඉතින් ඉහලින්ම්ම තියෙනස්තරේ තමයි මත්තුපිට පස කියන්නේ මැදස්තරය උපස යටමස්තරේ මවපාශානයේ. එහෙනම් අපි පස නිර්මාණය වීම ගැන කතාකරොත් මවපාශානයෙන් තමයි පස නිර්මාණයවීම ආරම්භ වෙන්නේ. මේ මවපාශානය ක්‍රමයෙන් ජීරණය වෙලා එය උපපස බවට පත්වෙනවා. හැබැයි උපපස කියල කියන්නේ අපි දකින පසනෙ මේ ඒකත් අවදුරටත් ජීරණය වෙලා තමයි මතුපිට පස බවට පත්වෙන්නේ. ලිහෙනම් මුලින්ම මවපාශානයේ කෑඩිවලට කැඩිලා කැබැලි වෙලා යනේකට තමයි අපි ජීරණය වෙන කියලා කියන්නේ උපපස හැදෙනවා උපපස තව තවත් කැබැලිවලට පත්වෙලා මතුපිට පස නිර්මාණය වෙනවා. ඉතිං යාලට පේනවා ඉහළ සිට පහලට යදී පස් අංශුවල තරම ක්‍රමයෙන් විශාල වෙනවා පහළම තියනෙවා මවපාශානය එහි ගල් විදිහට තමයි මේ පස දක්නට ලැබෙන්නේ. ශාකවල මුල් විහිදී තියෙන ගොඩක් වෙලාට මතුපිට පසේ නමුත් සමහාරශාකවල මුල් උපසදක්වාත් විහිදිලා තියෙනවා. පස ගැන කතා කරනවානම් පසට එල්ලවන බලපෑම් ගෙනත් කතා කරන්න ඕන ඒ සම්බඳව අපි පාංශු කාදන යටතේ කතා කන්නවා. ඇති ශ්‍රී ලංකා විතරක්න මේ බොහෝ රටවල විවිධ ස්වභාවික හේතුන් වගේම විශේෂිං මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පසට හානි පැමණවීම පොදු ගැටළුවක් වෙලා තියෙනවා. ඉතින් එහිදී කතා කරන එක් බලපෑමක් තමයි පාංශුකාදනය කියන්නේ ඉතින් මේ ක්‍රියාකාරකමෙන් පාංශු කාදන ගන යාලට හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මේ ක්‍රියාකාරකම ලට ගෙදරින්දනුත් කරන්න පුළුවන් ඉතින් අපූර ක්‍රියාකාරකමක්ක ලට පේනවා මේ භාජන තුනේ එකඒ ආකාරෙන් පස නිරූපණය කරනවා එක පසක පැලවවල තියෙනවා ඒයන්නේ පස ආවරණය වෙලා තියෙනවා ශාකවලින්.ඒවගේම අනික් පස ආවරණය වෙලා තියෙනවා, දිරාගිය ශාකකොටස් කොලරොඩුවලින්. ඒ වගේම අනෙක් පස තුංගනි අට තියෙන පස ආවරණය වෙලා නෑ නිකම්ම පස එලියට නිරාවරණය වෙලා තියෙනම් මොකද එහි කිසිම වැස්මක් නෑ ශාකවත් කොලරොඩුවත් මුකුත් නැහැ. ඉතිං මේ භාජන තුනට ජලේ ගලායාමට සලස්වලා අපිට පහලින් භාජනයක් තිේලා, හරහා එන ජලයේ ක්‍රැස් කරල බලන්න පුළුවන් ඉහි පාට. ඉතින් මේ ක්‍රියාකාරකම කරද්දි හෝ යාලට හිත අද්ධි තේරෙනවා ශාක තියන පස හරහා පැමිණෙන ජලයෙහි පාට පැහැදිලි බවක් පේනවා ඒක යන්නේ ජලයත් එක්ක පස්ස ඉවත් වෙලා නැහැ. දෙවනිින් භාජනය කොළරුරු පමණක් දාලතින භාජනයේ හරහා එන ජලය අපි ටකුතු කරලා බැලුවොත් යම් කිසි අව පැහැයක් දක්නට ලැබෙනවා පසස්වල්ප වශයෙන් ඒ සම්ග ගලඇවෙලා තියෙනවා. නමුත් තුංගනිභාජනයේ හරහා එන්න ජලයකතු කරලා බැලුවොත් ඒ ජලයේ මඩපාටට පස එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ ජලයක් සමඟ ඒ පස සේදිල ඇවිලා තිනවා ඒ නංවාට මේ ක්‍රියාකාරකම දැක්ක ගමම්ම තේරෙනවා පස ආවරණයක්කින් යුක්ත වනේ නැත්තා. විශේෂෙන්ම ශාකාවරණයක් තිබේ නැත්තං මේ පස ජලය සමඟ ගලාගෙන ගිහිල්ලා එතනින් ඒ පස ඉවත්වෙන්න පුළුවන්. ඒවගේ විවිධ හේතු නිසා පස තියෙන ස්ථානය වෙනත් ස්ථානයකට ඉවත්වීමක් සිද්ධ වෙනවා. ඉතිින් අපි මේකට තමයි පාශුකර්ධනය කියලා කියන්නේ. මේක බරපතල ගැටලුවක් මොකද වර්තමානයේ බොහෝ ක්‍රියාකාරකම් හින්දා පස තියෙන ස්ථානය ඉවත්වෙලා ශ කාදනයකට ලක්වෙනවා ඒනඟට පාංශුකාදනය නිර්වචනය කරන්න පුළුවන් යම් ස්ථානයක මතුපිට පස ජලය සුළඟ සහස් සතුන් වැනි කාරක මගින් ඉවත්ව යාම කියලා එහම් දැන්වාල දන්නා පස්සට වන බලපෑමක් තමයි පාංශුකාදනය කියන්නේ ඒ වගේම පසට වන තවත් බලපෑමක් තමයි පස දූෂණය වීම අපි ඒක ඉදිරියේදී මේ පාඩ මේ කතා කරනවා දැන් අපි පාශු කාදනය වන ආකාරගැෙන කතා කරමු. විශේෂෙන්ම ස්වභාවික හේතුන් නිසා පස එක් ස්ථානයක දලා තවත් ස්ථානයකට ඉවත්වෙන්න පුළුවන්. උදාහන්නයක් ගත්තහම වර්ෂාවෙන් හාගලායන ජලයෙන් මතුපිට පස සේදී යන්න පුළුවන්. එවගේම සතුන්ගේ පාදවල අංවල කුරවල දැවටිලා පස ඉවත්වෙන්න පුළුවන්. කුරතියෙන සතුන් පසේ දුවද්දිී ඒ පස එත්තනී නිවත්වෙෙන්න්න පුළුවන් ඒ වගේම දූවිලි විදිහට මතුපිට පස සුළගේ ගසා යන්න පුළුවන්. ඉති ඒවත් ස්වභාවික හේතු. මීට අමතරව මිනිස් ක්‍රියාකාරකම් බොහොමයක් නිසා පාංශුකාදනය වෙනවා. උදාහනගත්තහම වගා කටයුතුවලදී. ඒවගේ සංවර්ධන කටයුතුවලදී පස එකක් ස්ථානයකින් තවත්්‍ය ස්ථානයකට ඉවත් කරන්න පුළුවන්.ඒ වගේම ශාකාවරණ ඉවත් කිරීම. කැලෑ කැපීම වැනි ක්‍රියාකාරකම්වලදීත්, පසහිතියෙන ආවරණීවත්වෙන නිසා වර්ෂාවකදි පවා මේ පස ඒස්ථානය වෙනස්ථානයකට ගලාගෙනයන්න පුළුවන් ඉතින් විශේෂයෙන්ම පස හොඳින් ඒස්ථානයට සම්බන්ධ වෙලාතියෙන්නේ බොහොමයක් ශාකවලමුල් සමග හොඳින් ඇහිරීලා තියෙන නිසා ඉතිං ශාක ගැල්වහම ඒ පස බුරුල් වෙලාෑම ස්ථානෙන් ගලායන්න හරිම ලේසි වෙනවා මොකද යම්මස්ථානයක නිර්මාණය වෙලා තියන පස ඒ ස්ථානයේ රැඳීමට හොඳින් හැඩගහිලතිෙනෝ. ඉතින් විශේෂයෙන්ම ශාකවන මුල් සමග හොඳින් සම්බන්ධ වෙලා මේ පස තිබුනට වැඩක් නැ ඒ ශාකයම ස්ථානී වත් කළොත් එතන පස රැන්ඳී පැවතීමට සාධකයක්න තෙලා පසයි වත් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් නිසා පාංශුකාදනය වේගවත් වෙලා තිෙනවර්ථමානයේ. තින් පාංශ්ු කාදනය අයහපත් ප්‍රතිඵල ගැන කතා කළොත් විශේෂයෙන්ම පස නිසරුවීම සිද්ධ වෙනවා මොකද පස්සෙහි තියෙන පෝෂක ගසාගෙන යන්න පුළුවන්ඒවගේම එම ස්ථානයේ තියන සරු පස ඉවත්වුණ හම කිසිම පෝෂකයක් නැති නිසරු පසක් තමයි ඒ ස්ථානීතුරු වෙන්නේ. ඒවගේම වෙරල කාදනයක් වර්තමානයේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා වෙරලාසන්න ප්‍රදේශවල තියන ගස් ඉවත් කිරීම නිසා මුහුදු රල මගින් ගොඩබිම හිතියෙන භූමිය මුහුදට ගසාගෙනයනවා. එතකොට මුහුද කෙමෙන් කෙමෙන් ගොඩබිම දෙසට පැමැණීමක් දක්නට ලැබෙනවා සමහර වෙරඩාසන්න ප්‍රදේශවල. ඒවගේම වර්තමානයේ නායයාමුත් ගොඩාක් බහුලෝ සිදුවෙනවා බෑවුන් සහිත ප්‍රදේශවල මොකද ගස් ආවරණය නැතිවු නහාම ඒ ස්ථානවල පස බුරුල්ලලා වර්ෂාවක් ලැබුණු ගවන්ම බෑවුම් ප්‍රදේශවල තියෙන පස්කණ්ඩු. රට කඩා වැටෙනවා.දි ශ්‍රී ලංකාව විශේෂයෙන්ම බදුල්ල ප්‍රත්නපුරේ වැනි ප්‍රදේශවල නායාම් විශාල වශයෙන් සිදුවීම ඔයාලා හලා ඇත්ති. එහම් අපි කොහොමද පාංශුකාදනය ආම කරන්නේ. විශේෂෙන්ම බැවුන් සහිත ප්‍රදේශවලන පාංශුකාදනය වැඩි එහෙනම් අපිට බෑවුන් සහිත ඉඩමක පාංශුකාදනය ආවම කරන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම වගා කරද්දි හෙල් මලු ක්‍රමේයට වගාකරනවනාා පාශුකාදනය අවම වෙනවා. ඒ වගේම වාකඩනයදීම ඒක යන්නේ සුළගමගින් පස ඉවත්වයාම අඩුකරන්න පුළුහාං සුළඟ එකපාරම පසට නොවදින ලෙස වාකඩනයදීමෙන්. ඒ වගේම පිට පුළුහං ආවරන වගාාවන්යෝ දන්න. එතකොට එතන ගස්වල මුල් හොඳින් වර්ධනය වෙලා පස එතන ආරක්ෂාවෙනවා. ඒවගේම වගාකරද්දි සමෝච ක්‍රමයට වගා කිරීම වගා ආශිතව ගල් වැටි බැඳීම. ඒයන්නේ බෑවුන් සහිත ප්‍රදේශවල පස සේදීයාම වලක්වන්ඩ ඒ හරහක් ගල් වැටි බැඳීම සිදු කරන්නත් පුළුවන්. ඒ වගේම සමෝජ ක්‍රමයට වගා කරදි සමෝච්ච කානු කැපීමත් සිද්ධ වෙන යිති මේ වගේ ක්‍රම බෑවුන් සහිත ප්‍රදේශවල පාශුකාදනය ආම කරන්න පාවිච්චි කරන්න ක්‍රම කිහිපයක් ඉතින් ඕවාලේක දැනගෙන ඉන්න ඕනා කොයි ප්‍රදේශයේ දීවත් වනත්. දිවාට මේ පේන්නේ. ල්මල්ු ක්‍රමේට බැවුන් සහිත ප්‍රදේශයක වගා කල්ලාතියෙන ආකාරයක් ඒ වගේම පස් කඳු කඩා වැටීම පස් ඉවත්වයාම අවම කරන්න මේ වගේ වැටි බැඳීමත් සිදුවෙනවා කඳුකර ප්‍රදේශවල ඒ වගේම පාංශුකාදනය ආවම කරන්න අපට ශාකාවරණය ඉවත් කිරීම අවම කරන්න පුළුහා එකන කැලය කැපීම ගස් කැපීම වගේ දේවල් අආවම කළොත් එතන තියන පස ආරක්‍ෂා කරගන්න පුළුවන් ඒ වගේම මංකිව්ව මුලින් පස සඳහා එල්ලවන තවත් බලපෑමක් තමයි පස දූෂණය කියනදේ දූෂක ද්‍රවව පසට එකතුවීමෙන් පස දූෂණය වෙනවා. එතකොට පස්සේ තියෙන විය්හය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පසේ විිය්හයේ වෙනස් වුනහම ඒ පාශු ජීවිීන්ට අහිතකර වෙනවා වගේම මිනිසා වන අපිටත් අහිත කරවිය හැකි. තින් පෘතිතුවේ ජීවය පැවතීමට හේතුවන සාධක අතුරින් ප්‍රධානම සාධකයක් විදිහට පස සලකන්න පුළුවන් ඉතින් ජීවේ පැවැත්මට පස අ්‍යශසාධකයක් කියලා මේ පාඩමෙන් ඕයාලට තේරෙනවා ඉතින්ඒ පස රැකගැනීම අපේ එකම වගකීමයි මොකද අපේ අනාගත පරපුරටත් මේ ජීවේ පැවැත්ම තහවුරු කරන සාධක ඉතිරි කළ යුත්තුයි ඉතින් සෑස් A+ වෙතින් හැමදම වගේ වටිනා ඕධනක් ඕයාලට ලබා දෙෙනවා ඒ තමයි අප අවට තියෙන මේ ආශ්චාටවත් පරිසරේ අපි වගේම අනාගත පරපුරටත් ඉතිරි කරදීමට වගකීමෙන් කටයතු කරන්න කියලා. ඉති සන්ස ප්‍රශ්නල තා ස්බස්ක්‍රයිබ් කලන තං සබස්ක්‍රයි් කලා පිත්තක එකතු වෙන්න ඕලගේ හතවසරට අවශ්‍ය සියලමු පාඩක් ඒ වගේම ඕල අටවසරින් දලලා ඕලවල දක්වාම වශ්‍ය පාඩංක් අපේ චැනලකෙන් ලබාගන්න පුළුවන් අපි ෝ ෆේස් ූක ින්න්ස්ටගන් ලෝ කරන්න ார் ටඩසි රිසි එකකත්ත එකතු වෙලා, යාලග ජීවිතයටට අවශ්‍ය ගොඩක් උප දෙස් ලාගන්න පුුවන්, ප්‍රരක්ටිකල් සිේෂ එකත් එකතු වෙලා යාලට වශ විද්‍යාර පරීෂණ පිළිබඳ අදදකීම ලබා ගන්නත් පුළුවන්, දිගටම සෑන්සේ+ සමග්‍රැඳදි සිටින්න सुබ දවසා.